අයිබන් වල හැමෝටම ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා. අද මම ඔයාලට අරගෙන ආවේ විශේෂ වීඩියෝ එකක් තමයි මිංචි කොළ අපි ගෙදර කොහොමද වවා ගන්න කියලා එකතු වෙන වීඩියෝ එකක් සමගින්. ඒ වගේම මතක් කරනවා සුපුරුදු පරිදි ඔය අලුත් කෙනෙක් නම් මගේ channel එකට subscribe කරන්න ළඟින්ම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. හරි අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා දැක්කා මුලින්ම පටන් ගන්නකොට කොහොමද වවලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ෆ්‍රිජ් එකට දාන ලොකු වතුර බෝතලයක් තමයි මම භාවිතයට ගත්තේ. ඔයාලට පුළුවන් මේකට ලොකු කුඩා ඕනම බෝතලයක් පාවිච්චි කරන්න. ඉතින් මම මේ විදිහට බෝතලෙට ලයිට් මේ වගේ ලයිටරෙන් හිල් හදා ගන්නවා. මේ විදිහට පුච්චලා පුහිල් හදා ගන්නවා ටිකක් සාමාන්‍ය ටික ලොකුවට. ඉතින් මේක හදාගෙන ඊට පස්සේ තමයි අපි මේකට පස් පුරව ගන්න අවශ්‍ය වෙන්නේ. මම මේ විදියට සම්පූර්ණ බෝතලේ වටේට අඟල් එකහමාරෙන් එකහමාරට වගේ මෙන්න මේ විදියට හදාගත්තා. ඒ වගේම බෝතලේ අඩියටත් දෙක තුනක් හදාගත්තා. මොකද වතුර වැඩි වෙන ඒවා එතනින් ඉවත් වෙන විදියට ඔයාලට පේනවා දැන්. ඊට පස්සේ මම මේකට කොම්පෝස්ට් පස් එකතු කරගන්නවා. කලවම් කරලා තමයි එකතු කරගන්නේ. මේ තියෙන්නේ මම ගෙදරින් කඩෙන් ගෙනාපු මින්ට් කොළ පාර්සලයක් තමයි. මේකේ අතු ටික තමයි මම ප්‍රයෝජනෙට ගන්නෙ. මෙන්න මේ විදිය දඬු ටිකක් තමයි අපි ඒකට හිටව ගන්න අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකේ අඩි අගිස චුට්ටක් කපලා ඉවර වෙලා අපිට පුළුවන් මේක හිටව ගන්න. ඉස්සෙල්ලාම අපි පස් කොහමද හදාගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලට ගෙදර ප්‍රයෝජනෙට ගන්න මේක ගොඩක් වටින දෙයක් වෙනවා. කඩේ දුවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගෙදරම හදන දෙයක් අපිට ගෙදර පාවිච්චියට ගන්න පුළුවන්. ඉතා හොඳ පෝෂණීය කොළ වර්ගයක් තමයි මිංචි කොළ. ඒ කියන්නේ මින්ට් කොළ. ඉස්සලා මම මෙන්න මේ විදිහට පස් ටික කලවම් කරගන්නවා. සාමාන්‍ය වැලි පස් සහ කොම්පෝස්ට් පස් මේ තියෙන්නේ. මේ පස් වර්ග දෙකම මම හොඳින් කලවම් කරගෙන පුරව ගන්නවා අපි හදාගත්තු හිල් සහිත බෝතලයට. ඉතින් ඔයාලට පුළුවන් ගෙදර මේ වගේ කොම්පෝස්ට් පොහොර ටිකක් වැලි පස් ටිකක් එකතු කරලා මේ විදිහට පස කලින් සකස ගන්න. ඉතින් මේකේ කුරුමිනි ගොළුබෙල්ල වගේ ඒවා ඉන්නවනම් ඒවා ඉවත් කරන්න ඕනේ. මොකද අපි මේක ගේ ඇතුලේ තමයි තියන්නේ. ඒක නිසා අපිට මේක ඉතා පිරිසිදුවට තියෙන්න ඕන. අන දැන් ඉතින් පස් ටික පුරව ගමු. මේකට මාස දෙකක් විතර කාල ගත වෙනවා. ඔයාලට මේකේ පළ නෙලා ගන්න, පලා නෙලා ගන්න. ඉතින් මම මේක කරන්න විනෝදාංශයක් විදිහට, ඔයාලටත් පුළුවන් විනෝදාංශයක් විදිහට, ඒ වගේම ප්‍රතිඵල ගන්න පුළුවන් විනෝදාංශයක්. මේක හරි හොබි එකක් තමයි. ඉතින් මම මේ විදිහට පස් ටික හොඳට පුරව ගන්නවා. මේ විදිහට අපි මේකට පස් පුරවගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් වතුර මේකට එකතු කරන්න. වතුර එකතු කරලා ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ හිල් සහිත කොටස් වලින් අපි අර පෙන්නපු මිංච් අතු ටික මේක ඇතුළට ඇතුල් කරන්න. එහෙම නැතිනම් ඊට පස්සේ උනත් ඔයාලට පුළුවන් වතුර එකතු කරගන්න, කැමති විදිහකට වතුර එකතු කරගන්න. පළවෙනිම සැරේ මේකට වතුර පුරවනකොට ඕක මේක ගේ ඇතුලේ තියන්න එපා, චුට්ටක් එළියෙන් තියලා මෙන්න මේ විදිහට පස් ටික ඔක්කොම පුරවගෙන. මොකද නැත්තම් ගේ ඇතුළ සෞතු ජරා වෙනවා, අපිරිසිදු වෙනවා. එහෙම නැතිනම් පත්‍ර කොළයක් දාලා මේක ලෑස්ති කරගන්න. මේ සිදුරු ඔක්කොටම මම මේ විදිහට එක දණ්ඩ දණ්ඩ ඇතුල් කරගන්නවා. ඉතින් මේකට ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සම්පූර්ණ මේ පස් තෙත් කරන්න. සම්පූර්ණ මේකට වතුර ටිකක් වැඩිපුර එකතු කරලා බෝතල් 3ක් විතර මේකට වතුර එකතු කරාමම මේක ලොකු ලීටර, මං හිතන්නේ මේ බෝතලේ ලීටර 8 වගේ බෝතලයක්. ඉතින් ගොඩක් ලොකුයි. ඔයාලට පුළුවන් මේකට මේ විදිහට පුංචි මෙගා බෝතල් තියෙනවා ලංකාවේ ලීටරේ බෝතල්. ඉතින් ඒ ලීටරේ බෝතලයක් වුණත් ඔයාලට පුළුවන් මේ විදිහට පාවිච්චි කරලා පුංචි බෝතලයක් විදිහට හදාගෙන ගේ ඇතුලේ එල්ලලා එල්ලන තැනක එල්ලලා මේ විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙලාවට ඔයාලට මිංචි කොළ ලබා ගන්න පුළුවන්. හොඳින් මෝරපු අතු කෑලි තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඔයාලා ගන්න අතු කෑලි වල කඩෙන් ගේන කොළ වලින් නම් කෙරවල චුට්ටක් කපන්න, දැල්ල නෙමේ නාරටිය පැත්තේ අගිස නාරටිය පැත්තෙන් චුට්ටක් කපලා මේ විදිහට හිටව ගන්න. මේ විදිහට ඔයාලට පුළුවන් සම්පූර්ණම මේ බෝතලේ වටේටම හිටව ගන්න. මේක මාස දෙකක් වගේ යනකොට අපිට ලස්සනට ගන්න පුළුවන්. ඉස්සරහ වීඩියෝ එකේ ඔයාලට මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට පුළුවන් කොහොමද මේක මම සකසගෙන තියෙන්නේ කියලා බලන්න. හරිම ලස්සනයි. ඉතින් මේක අවු තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගේ ඇතුලේ වුණත් ඔයාලට මේක පුළුවන්. මම මේක ගේ ඇතුලේ තමයි තියෙන්නේ. ගේ ඇතුලේ කියන්නේ 44 තමයි තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ඇතුලක ගේ ඇතුලක, එහෙම නැතිනම් මිදුලක වුණත් ගොඩක් රස්නේ නැත්තම් මිදුලක වුණත් මේක ගහක එල්ලලා
ලස්සනට සැරසිල්ලක් වගේ හදන්න පුළුවන් මේක එල්ලන්න පුළුවන් ගහක අත්තක පුංචි බෝතලයක් නම් මේක නම් ටිකක් ලොකුයි ඒත් මේක උනත් එල්ලන්න පුළුවන් බර අත්තක ටිකක් ලොකු අත්තක මම මේක නම් සයිඩ් එකේ තමයි තිබ්බේ පෝටිපෝ වේයිනට කරලා ඉතින් හරිම ලස්සනයි අලංකාරයි නිර්මාණාත්මකයි ඒ වගේම ප්‍රයෝජනවත් ඒ වගේම හරිම විනෝදාංශයක් ඉතින් අලුත් දෙයක් ඔයාලත් මේක මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා ඉතින් ඔයාලට කොහෙන් හරි ලංකාවේ නම් මිංචි එච්චරම නැහැ ඉතින් භාවිතයට ගන්නේ පුළුවන් නම් මිංචි අතු ටිකක් මේ විදියට ඔයාලා පාවිච්චි කරන්න එහෙම නැත්නම් ඔයාලට මේ වෙනුවට කන් මොනවාද මුකුණු වෙන්න උනත් මේ විදියට හදාගන්න පුළුවන් මම හිතනවා ඒක ආදේශ කරගන්න පුළුවන් ඉතින් මම නම් හිතුව ගත්තේ ඉතින් මිංචි කොළ තමයි මිංචි අතු දැන් මම ඔක්කොම හිටෝගෙන ඉවර වෙලා මේ විදියට වතුර ස්ප්‍රේ කරනවා. ඉතින් මේ වගේ ස්ප්‍රේ එකකින් තමයි ඔයාලට කරන්න වෙන්නේ. උඩින් මේ උඩිනුත් මම හිටවගත්ත ඇතුළට වෙන්න ගොඩක් මේක ලොකු කවයක් තියෙන්නේ අඟල් 10ක විතර. ඒක උඩිනුත් මම හිටවගෙන තියෙනවා. දෙපැත්ත කපලා තමයි තියෙන්නේ බෝතලේ. ඔයාලට පේනවා මේ තියෙන්නේ මාසෙකට පස්සේ දළු දාලා මේ මාසෙකට පස්සේ තමයි දළු දාලා තියෙන්නේ. ඉතින් මම වතුර ස්ප්‍රේ කරනවා දවස් ගානෙම. ඒ වගේම උඩටත් වතුර ටිකක් මේකට කෝප්ප දෙකක් විතර මම දානවා. ඉතින් වැඩිපුර වතුර තිබුණොත් යටින් යන විදියට අපි මේ බෝතලේ සිදුරු හදාගෙන තමයි තියෙන්නේ. ඔයාලට පේනවා සම්පූර්ණම ඔක්කොම පැල වෙලා තියෙනවා. දැන් ගොඩක් මේ තියෙන්නේ මාස එකමාරකට පස්සේ. ඉතින් දැන් මේ කාලෙදී අපිට පුළුවන් මේ දළු කපලා නියපොත්තෙන් කඩලා එහෙම නැත්නම් කතුරකින් කපලා ගන්න. ඒ ගන්නකොට මේක තව ටිකක් ලස්සනට වැවිලා එනවා. මේ තියෙන්නේ ඔයාලට පේනවා හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මාස දෙකකට පස්සේ. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම හරි මාසයි මේ වගේ ගේ ඇතුලේ දෙයක් මෙහෙම වවාගෙන අපිට අවශ්‍ය වෙලාවට තේ ටිකක් හදාගන්න පුළුවන් මේකෙන්. මිංචි තේ හදන්න පුළුවන්, කෑම සරස ගන්න පුළුවන්, ඒ වගේම කෑම රස කරගන්න පුළුවන්. ගොඩාක් දේවල් වලට අපිට මිංචි කොළ අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේම පෝෂණයත් ඉහළම කොළ වර්ගයක් තමයි මිංචි කොළ කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ දෙයක් අත්හදා බලන්න. ඉවත දමන වතුර බෝතලයකින් ඔයාලට මේ වගේ ගෙදර දෙයක් හදාගෙන නිකන් ඉන්න කාලේ මේ වගේ දෙයකට යොමු කරනවා නම් ආර්ථික ඇතුළත ඔයාලට වාසි ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ගොටුකොළ එහෙම නැතිනම් ඒ වගේම මුකුණු වෙන්න වගේ දෙයකුත් මම හිතනවා මේකට ආදේශ කරලා ඔයාලට වවා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න දැන් මම හදාගෙන ඉවරයි. මේ මාස දෙකකට පස්සේ පළනෙලා ගන්න කාලේ තමයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක්ම ස්තුතියි. හමු වෙමු තවත් රසබර වීඩියෝ එකකින් ගිහින් එන්නම්. Thank you for watching my video. God bless all my friends.